තියෙන්නේ අපි කතා කරොත් එහෙම ජනකයි මොනවාද ඉස්සරහට තියෙන වැඩ කටයුතු තවලුත් නිර්මාණ තියනවාද කරන්න ඒවත් දැන් පොඩ්ඩකට හරින අතර වෙලාද නැත්නම් ඒවා කරගෙන යනවාද ඔව් කීපයක් ආරාධනා කරලා තිබුණා අලුත් දේවල් ඒවත් දැන් මේ 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 අලුත් තත්ත්වයත් එක්ක මේ කොවිඩ් තත්ත්වයත් එක්ක පොඩ්ඩක් පස්සට ගියා ඉතින් දැන් මේ මේ දවස්වල නාලන් මෙන්ඩිස් මහත්මයාගේ නෑනලා එක්ක වැඩ කරගෙන යනවා ඒත් එක්කම තව නීල පබලු කියලා නිර්මාණයක ඉන්නවා ඇය කියන නිර්මාණයක ඉන්නවා ඉතින් ඒ අතරේ ලයින්ස් ඇන් බියොන් කියන මගේ YouTube channel එක මේ ඇතුලේ වැඩ කටයුතු විශාල ප්‍රමාණයක් දැන් ගොඩ ගැහිලා තියෙනවා මේ කරගෙන යන්න ඒක අපි විශේෂයෙන්ම බලන්නේ මේ මේ යම් යහපත් දෙයකට එකතු කරන්න මේ මේ සමාජ මාධ්‍ය ඇතුලේ ඉතින් ඒ වෙනුවෙන් සෑහෙන මහන්සියක් ගන්නවා මේ මේ කාලේ ඉතින් මම විශ්වාස කරනවා මේ කිසියම් ආකාරයකට ඒ රසවින්දනය කියන දේ ඒ කාරණාව يعني මේ රසවතෙක් නිර්මාණය කරන. ඒ කියන්නේ කුමන ශාස්ත්‍රයක හිටියත්. ඒ කියන්නේ මේ ආර්ට් කරන්න ඕනේ නැහැ. ඒ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරෙක් කෙනෙක් වෙන්න පුළුවන්, ආකිටෙක් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කවුරු වුණත් සමහරට එහෙම නැත්තම් වඩු කාර්මිකෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔහු රසවතෙක් නම් මේ මේ ව්‍යසනයෙන් අපිට බොහෝ ගැලවෙන්න පුළුවන්. ව්‍යසනය කියලා කිව්වේ කොවිඩ් ව්‍යසනය නෙමෙයි. මේ අනිකුත් මේ මේ සමාජයේ ඇති වෙලා තියෙන මේ අනිකුත් කරුණු කාරණාවල අපි ඒකේ එහෙම දෙයක් අපිට අපි නිවැරදිව දකින්න නිවැරදිව බලන්න නිවැරදිව ඒක ගවේෂණය කරන්න පුළුවන් කමක් අපිට තියෙනවද කියන ප්‍රශ්නේ අපේ සමාජය ඇතුලේ තියෙනවානේ. ඉතින් ඕනම ප්‍රශ්නයක් දෙය. ඉතින් ඒකට අපි යම් උත්තේජකයක් සපයන්න තමයි ලයින්ස් ඇන් බියොන් ඇතුලේ කටයුතු කරන්නේ. ඉතින් බලමු. හරි මම ඊළඟ ප්‍රශ්නය අහන්න කලින් අජිත් අයියා මම පොඩ්ඩක් කියන්නේ අපි ඊළඟට 11 වෙනි ගීතයට තමයි සූදානම් වෙන්න කියලා ආරාධනා කරන්නේ අපි මේ ශාස්ත්‍රයට ආවට පස්සේ විශේෂයෙන් රංගන ශිල්පියෙක් ජනප්‍රිය වෙනවා පැවැත්මක් එනවා සම්මානයට පාත්‍ර වෙනවා ප්‍රවීණ වෙනවා ජීවිතය ඉගෙන ගන්නවා මිනිසුන්ගේ ආදරය දිනාගෙන ඉන්නවා මේ හැම දෙම ලැබුණත් රංගන ශිල්පියෙක් අමතක නොකළ යුතු දේ මොකක්ද අමතක නොකළ යුතු දේ තමයි මිනිස්කම කියන එක මිනිස්කම අමතක කළොත් මේ කිසිම දෙයක ප්‍රතිඵලයක් නැහැ ඒ නිසා අපි අපි රංගපෑවත් නැතත් අපි මේ ජීවිතය ඇතුලේ එකිනෙකාට ආදරය කරන්න එකිනෙකාව පෝෂණය කරන්න එකිනෙකත් එක්ක මේ ගනුදෙනුව බෙදා ගන්න මේ ජීවිතේ විඳින්න අපි කටයුතු කරනවා නම් මම හිතනවා ඒක රංග ශිල්පියෙක්ම වෙන්න ඕනේ නැහැ ඒකට ඒක ඕනම කෙනෙකුට යම් දැක්මක් එක්ක කටයුතු කරන්න පුළුවන් ඒක වඩා වැදගත් කියලා මනුස්සකම මනුස්සකම කියන එක තමයි මම හිතන්නේ වැදගත්ම සාධකය වෙන්නේ වසන්තයක ඔයා මේ නිර්මාණයට සම්බන්ධ වෙලා අපි යම් විදිහක සමාලෝචනයකට ආවොත් එහෙම ඔයාගේ ජීවිතේ කොතනටද අරගෙන ආවේ මේ නිර්මාණයත් එක්ක මගේ විශේෂම අත්දැකීම තමයි මේ නිර්මාණය තුළ මම නාලන් මහත්තයා එක්ක වැඩ කරන දෙවනි ටෙලි නාට්‍ය මට ඒක තමයි විශේෂම දේ මොකද මම ගොඩාක් සතුටු වෙනවා මේ එතුමාගේ දෙවැනි නිර්මාණයට මාව සම්බන්ධ කර ගැනීම ඒක තුළ මම දකින්නේ මගේ මොකක් හෝ රංගනයේ විශේෂත්වයක් ඇති කියන එක ඒක එතුමා දකින්න ඇති කියන එක ඒ නිසා ඔහුගේ දෙවැනි නිර්මාණයට මාව තෝරගන්න ඇති කියන එක ඒක තමයි මම සතුටුම වෙන කාරණාව ඒ සතුට ඒ විදිහටම තිබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඊළඟ ටෙලි ඩ්‍රාමාස් වලදීත් ඒ දේ එසේම සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඊළඟ ගීතයට තමයි අපි සූදානම් වෙන්නේ රවින්ද්‍ර නුවන්තිගා ඔය දෙන්නට තමයි ආරාධනා කරන්නේ සඳගල තැන ටෙලි නාට්‍යෙන් තමයි මේ ගීතය අපි තෝරගත්තේ
වැඩසටහනේ අවසානයට ඇවිත් තියෙන්නේ. ඉතින් ඩ්‍රීම් රූම් වෙතින් තෑගි ලබා දෙන්නට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා මම කලින් කිව්වා. අපේ මේ ගෞරවනීය කලාශිල්පීන්ටත් ඩ්‍රීම් රූම් වෙතින් තෑගි ලබා දීමට අපි කටයුතු කරනවා. ඒ වගේම මේ වෙලාවේ බොහොමත්ම ආදරයෙන් ආරාධනා කරනවා ඩ්‍රීම් රූම් ආයතනය වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඒ සමාජිකාවට ඇවිල්ලා මේ තෑගි ලබා දෙන්නට කියලා අපේ ගෞරවනීය කලාකරුවන්ට. ඒ අතරතුරදී මම මතක් කරන්නම් අපේ හැපි මොමන්ට් සෙල්ෆි කම්පිටිෂන් එකට ලස්සන සෙල්ෆීස් එවපු හැමෝටම අපි ආරාධනා කරනවා මේ වෙලාවේ එකතු වෙන්න. කවුද ජයග්‍රහණය කළේ කියලා මම මතක් කරන්නයි සූදානමින් ඉන්නේ. ඊටත් කලින් මතක් කරන්නට ඕනේ ගිය සුමානේ ජයග්‍රහණය කරපු අයගේ නම් ටික. ඒ වගේම ඒ අයගේ ගෙවල් වලටම ගිහිල්ලා ඩ්‍රීම් රූම් කණ්ඩායම මේ වෙනකොට තෑගි ලබා දීලා තියෙනවා. ඒ අයගේ සෙල්ෆීසුත් ඒ වගේම එයාට තෑගි ලබා දුන්න අවස්ථාවත් අපිට ලැබිලා තියෙනවා. ඒ අවස්ථාව අපි තව සුළු මොහොතකින් නරඹන්නට සූදානම්. අද සෙල්ෆී එවපු අයටත් ඔන්න ආරාධනා කරනවා රැඳී ඉන්න. ඉක්මනින්ම අපි ජයග්‍රහණය කරපු තුන්දෙනාගේ නම් කියන්නට සූදානමින් ඉන්නේ. ඔන්න ගිය සුමානේ ජයග්‍රහණය කරපු කට්ටිය ෂෙහානි දිසානායක පානදුරින් ඔන්න ෂෙහානි ගෙදරටම ආවා අපේ කට්ටිය තෑගි දෙන්න. ඒ වගේම අනුරාධපුරයටත් ගියා සුජානි දේවිකා මහත්මියට මේ තෑග ලබා දෙන්න. සෞම්‍ය දයාරත්න ඔබතුමිය ඉන්නේ කුරුණෑගල. ඉඳලා තමයි අපිව නරඹල ලස්සන සෙල්ෆි එකක් එව්වේ. ඔන්න ජයග්‍රහණය කරා අපි තෑග්ග ගෙදරටම ගෙනල්ලා දුන්නා. අද දවසේදී ජයග්‍රහණය කරන්නේ කවුද කියලා බලමු. චන්ද්‍රා කරුණරත්න ගාල්ලේ ඉඳලා අපිට සෙල්ෆි එකක් එවලා තුන්වෙනි ස්ථානය දිනාගෙන තියෙනවා. බොහොම ස්තුතියි චන්ද්‍රා අපිව නැරඹුවාට. ඒ වගේම සජී ඉෂාර කුරුණෑගල ඉඳලා අපිට සෙල්ෆි එකක් එවලා තියෙනවා. දෙවනි ස්ථානය සජී ඔයාට තමයි ලැබෙන්නේ. පළවෙනි ස්ථානය සමීර සිරිනාත. සමීර ඔයාගේ සෙල්ෆි එකට ඔන්න අද දවසේ ෆස්ට් ප්ලේස් හම්බුණා ඩ්‍රීම් රූම් වෙතින්. අවරිකා ප්‍රොඩක්ට්ස් එක්ක ඒ කට්ටිය ගෙදරටම ගෙනල්ලා දෙයි. ඒ පැත්ත ලොක්ඩවුන් උනේ නැති වුණොත් එහෙනම් පරිස්සමින් ඉන්න අපේ කට්ටිය අනිවාර්යයෙන්ම ගෙදරටම ගෙනල්ලා දෙනවා ඒ හැම තෑග්ගක්ම. ඔබ සියලුම දෙනාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ වැඩසටහන ආලෝකමත් කරා. ඒ වගේම ගොඩක් ලස්සන හොඳ ගැඹුරු සාකච්ඡාවකට අපිට යන්න පුළුවන් වුණා. අර රොෂන් මතු කරපු ඒ කාරණාව මං හිතන්නේ ජාතික ප්‍රතිපත්තියේ කාරණාව මේ වේදිකාවේ සෑහෙන පිරිසක් කතා කරලා තියෙනවා. ඒ වගේම නොයෙක් විදිහ අදහස් පළ කරලා තියෙනවා. එයට යම් විදිහක ඇහුම්කම් දීමක් සිද්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් දිගටම ගෙන යන්නට මේ වේදිකාව විවෘත වෙනවා තාල පාෂණ වැඩසටහනින්. එහෙමනම් බෙහෙවින් ස්තුතියි ඔබ සියලුම දෙනාට. ඒ වගේම රවින්ද්‍ර ආලගිය වැන්න සහ නුවන්දිකා සේනාරත්න ඔබ දෙදෙනාටත් බෙහෙවින්ම ස්තුතිවන්තයි. වෙන ගමන්ම අවසන් ගීතය ගායනා කරන්නට ආරාධනා කරනවා තාල භාෂණ කන්දෑම අද ඔබේ ගෙදරින් සමු ගන්නවා. එහෙමනම් ටිකටම නෑනලා බලන්න ඕනේ. අපි ගිහිල්ලා එන්න. හැමදාමත් අතරේ සුබ රාත්‍රියක්. Thank you.
ඇසපිය කක්කල් මට මෙවෙන්නේ ඔබේ රුව ඇත කඳු කරෙන් එන නලගෙනෙන්නේ ඔබේ හර ඇසපිය කක්කල් මට මෙවෙන්නේ ඔබේ රුව ඇත කඳු කරෙන් එන නලගෙනෙන්නේ ඔබේ හර කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ සුන්දර සෙනසුවේ ඇස පියාගත් කල මට මෙවෙන්නේ ඔබේ රුව ඇත කඳු කරෙන් එන නලගෙනෙන්නේ ඔබේ හර කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ සිත සෙනසුවේ අමතක නොවේ ලස්සන වේ සිත සැනසුවේ රලින්දල හැති වෙන කැටි විසිරෙනු දැකලා ඉන්නවූ සිතේ සතුටින් හසරැල් පිපිලා අලින්ගල හැපි පෙන කැටි විසිරනු දැකලා ඉන්නවූ සිතේ සතුටින් හසරැල් පිපිලා මතකය මගේ අවදි වුනේ ඒ එදාය මේ මෙදාය මට සිතාගන්න නොහී දැස පියාගත් කල මට මෙවෙන්නේ ඔබේ රුව ඇත කඳු කරෙන් එන නලගෙනෙන්නේ ඔබේ හඬ දැස පියාගත් කල මට මෙවෙන්නේ ඔබේ රුව ඇත කඳු කරෙන් එන නලගෙනෙන්නේ ඔබේ හඬ කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ